ඔන්න ගයිස දැන් තමයි ඔන්න වැස්සටික පැව්ව. ඉතින් අපි දැන් ඉන්නේ බල්ල කෙටුව නගරයට හසන්නවා. ආය වැස්ස පටන් ගත්තා. ඉතින් මේකත් අමුතුම පීනි. ලෝ ගට්ටිය කොහොමද? ඉතින් අදත් ඔන්න අලුත් ගමනක් යද්දිම ඔන්න වැස්ස පටන් ගත්තා. කොහොමත් අපි යද්දි කොහොමත් වයින්වනේ. ඉතින් දැන් ඉන්නේ අද අපි යන්නේ බඹරගල පතනට. මේ දැන් ඉන්නේ ඇල්ල ටවුන් එකේ පස්සර පාරේ. ඉතින් මෙතන ඇල්ල බෝඩ් එකක් තියෙනවා. ඇල්ල ටවුන් එකකින් නමුණුකුල පස්සර පාරේ ඉන්න ඕනි. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු. පස්සර පාර යනගමන් ඉන්නේ. ඉතින් මේකේ මේ පාර ගැන විස්තරයක් කිව්වොත් ඔයාලට එන්න පුළුවන් නගින්නාච්චකර එන්න පුළුවන්. ඊට පස්සේ පුංචි සිරිපාදය. ඉතින් වැස්ස නිසා පෙන්නන්න බැරි වුණා ඒ ටික. මෙහේ දැන් බඹරගල පතන යනවනම් ඔයාලට දැන් මගේ ඔඩියන්ස් එකත් ඉන්නේ කොළඹ කට්ටියක්නේ වැඩිපුර. ඉතින් එතකොට ඇල්ල ස්ටේෂන් එකට ඕනම් කෝච්චි ඇවිල්ලා එතනින් ඊට පස්සේ නමුණුකුල හරි පස්සර බස් එක්ක එන්න පුළුවන්. ඒකේ දැන් හවස්වරුවේ තමයි පොඩ්ඩක් බස් අඩු. එතකොට නමුණුකුලට ගියා නම් බඹරගලට පතනට යන්න ලේසි. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු. දැන් වැස්ස පොඩ්ඩක් අඩුයි. මේ අරහෙට නම් පොඩ්ඩක් පායලා තියෙන්නේ. බලමු මේ පැත්තට ගිහින්. Thank you.
ඔන්න ගයිස් දැන් තමයි ඔන්න වැස්සරික පෑව්වේ. ඉතින් අපි දැන් ඉන්නේ බල්ල කෙටුව නගරයට හසන්නව. මේ එහා පැත්ත කඳු සෙට් එක පේනවනි. මේ මෙතනින් පොඩියට පේන්නේ රාවණැල්ල. ඉතින් අර අපි ඔය අඹදණ්ඩේ ගම ඒ පැත්තේ ඔය කඳු සෙට් එක තමයි පේන්නේ. ඒ පැත්තට අර මීදුම දාලා ඒ පැත්තෙත් මං හිතන්නේ දැන් තමයි මේ වැස්ස පායන්න ඇත්තේ. හැබැයි පැල්ලහැ පැත්තට වැස්ස පටන් අරන්. ඉතින් මෙතෙන්ට හොඳට පේනවා. ඉතින් තව චුට්ටක් ඉස්සරහට ගියාම බල්ලගිටුව ටවුන් එක හම්බෙනවා. එතනින් නමුලුකුල ටවුන් එකට යන්න ඕනේ. ඉතින් එහෙනම් අපිත් එක්ක ඉන්න රැඳිලා ඉන්න ගිහින් බලමු. ගයිස් අපි ඔන්න බල්ලගිටුව ටවුන් එක පාස් කරලා නමුණුගල පැත්තට එද්දි ඉතින් මා ලස්සන view එකක් අම්බුණා. මෙතෙන්ද මාර view එකක් පේන්නේ. අර පේන්නේ කුමල්ලෙල මහා මෙවුන අසපුව ළඟදී අර බුදු සතුනට පූජා කරේ. අන්න ඒක. ඊට පස්සේ මෙතන තියෙනවා ඇල්ල රොක් එක. ඊට පස්සේ නාය පැද්ද කන්ද පැත්තර වහින්නේ. මේ පැත්තර වහින්නේ මා ලස්සන view එකක්. ඇත්තරම මා ලස්සනයි. හොඳටම ක්ලියර් වෙලා තියෙන්නේ හැපු නිසා. ඉතින් මේ තව මං හිතන්නේ උඩට යනකොට මීදුම දාලා තියෙන්නේ. මේ පැත්තෙන් තියෙනවා නමුණුකුල කන්ද. ඉතින් අපි ඒ පැත්තර යමු. එහෙනම් ගයිස් ඔන්න නමුණුගල ටවුන් එක පාස් කරා. දැන් අපි තව පොඩ්ඩක් නමුණුගල ටවුන් එක පාස් කරලා කිලෝමීටරයක් විතර ඉස්සරහට යන්න ඕනි. එතනින් තියෙනවා හන්දියක්. ඒ හන්දියට එතනින් ගිහිල්ලා මම පෙන්නන්නම්. ගයිස් ඔන්න අපි නමුණුගල ටවුන් එක පාස් කරලා මීටර් 500ක් කිලෝමීටරයක් වගේනේ කිලෝමීටරයක් වගේ ඇවිල්ලා මෙතන හන්දියක් හම්බෙනවා. ඒකට කියන්නේ ක්ලබ් හන්දිය කියලා. ඉතින් නමුණුගල පැත්තෙන් එනවනම් දකුණු අත පැත්තට දාලා තියෙන පාරක් ඒක දිගටම යන්න ඕනි. ඔයාලත් බඹරගල පතන ඉන්න එනවනම් මේ හරිය කඩවල් තියෙනවා. කෑම එහෙම ගන්නත් පුළුවන් නේද? කෑම ගන්නත් පුළුවන්. මේ ඉතින් මේ මෙතන ඉස්සරහට යන්න තියෙන්නේ. අපි ගිහින් බලමු.
කොහොමද අතට කිස්නම සීකයි 389 බණ්ඩාර මාරේ අවසියරත් අපි සප්ලයි කරන ගෙදර රේන් කවරෙම දිනවා ආ හා ටෙන් ගිනවද ඔව් ටෙන් තියනවා දැන් රේන් කවර පොල් තියන අලමන ආ කොල්ල දෙන්න කෑමක් තියනොත් කෑමක් තියනවා ආ කොල්ල අඩු කොල්ල දෙන්න අපි ලොකු කරන් එනවා රුපියල් රෝටි රුපියල් 60යි රයිස් රයිස් කට් කෙනෙක් දෙනවා 400ක් ඔය ආ අවුනේ ඒක ගණන් දෙන්න මම අදට ගයිස් ඔන්න අපි බඹරගල පතන ඒ ආසන්නයේ තියෙන ගමටාව ඉතින් මොනාරි ලොකු වාහනයකින් આવොත් මෙහෙ දාන්නත් පුළුවන් ඉතින් කැම් බීම ගන්නත් පුළුවන් නේ මම පුළුවන්නේ ඉතින් ගමේ කට්ටිය තමයි එකතු වෙලා කරන්නේ ඉතින් අපිත් බයික් එක දැම්ම පොඩි ඇවිදින්නත් එක්ක නැත්තම් වාහනේ යන්නත් පුළුවන් ඉතින් අපි මෙතන ඉඳ පයින්ය ගයිස් ඔන්න මෙතෙන්ට වෙනකම් පාර හොඳයි කොන්ක්‍රීට් පාර තියෙන්නේ දැන් මෙතනින් කෙලින්ම දිගට යන්නත් පුළුවන් ඒතකොට පිටණියක් හම්බෙන්නේ ඒකත් මම ගිය සැරේ ආව වෙලාවේ නම් කැල්ලා තිබ්බි හොඳටම ඉතින් මේ පාරේ තමයි සාමාන්‍ය පාර මේ බඹරගල පතනට යන මේ බඹරගල පතනට යන පාරින්නේ ඉතින් මේ ටිකක් වෙනසක් වෙලා තියෙනවා ඉස්සරට වඩා මේ කම්බි වැටකුත් ගහලා මම හිතන්නේ මේක රජේ ඉඩමන්නේ ඒ නිසා වෙන්න ඇති නෑ මේක තේත් හදලා තියෙනවානේ ඒ නිසා වෙන්න ඇති බල ඉස්සරහට ගිහින් පැත්තේ මා ලස්සන වීව පේන සන්න අපි දැන් ටිකක් දුර ආය වැස්ස පටන් ගත්තා ඉතින් මේකත් අමුතුම පීඩනයක් ඉතින් බලමු අද නිමාඩු දවසක් ඉඳන් මේ කට්ටි ඉන්නත් පුළුවන් ඉතින් මේ වෙලා තියෙන්නේ මේ හංගිතන්නේ ගිනි තියලා සුඹුරු පාටේ ඔන්න බඹරගල පතනට ආවා ඉතින් අද කට්ටිය වැඩි ඉඳලා මේ පොඩ මේ තැන තමයි සෙටප් කරගන්න පුළුවන් ඉතින් මහා ලස්සන view එකක් දැක්කනේ නමුණු කුල කඳු පන්තියම් පේනවා ඉතින් පහළ තියෙන්නේ පස්සර විබිලේ ගම ඉඩම් ගෙදර ගම්මානේ ඉතින් මහා ලස්සන view එකක් තියෙයි උදේට ඉතින් බලමු අපි
ගයිස් බලන්නක මාල් ලස්සන වියව එක අරහෙන් අර වලාකුල් වලින් වැහිලා එනවා. ඉතින් බලන්නක අරේ ලොකු වලාකුලක් කිරවා හැගෙන. ඉතින් මේ ඇත්තරම ඇස් වලින් දකින්න ඕනි දේවල්. අර පහල කෙත්තතු මේ ඔය පස්සර ඔය ඉඩම් ගෙදර ඒ බිබිලේගම ඒ පැත්ත ඔය පේන්නේ පහල. ඉතින් අර වලාකුල බලන්න. ඉතින් මාරම ඇති ඇත්තර මේ ලස්සන බලන්න එන්න වෙනවා බඹරයල පතනට. මේ පැත්තේ විවිධ තමයි මෙන්න මේ පැල්ල හැපෙන්නේ. ඉතින් බලන්නකො මාල් ලස්සනක් තියෙන්නේ මේ පැත්තේ. මේ පැත්තේ පේන්නේ ඔය වැල්ල වයිට අමුණ එක මුත්තල සයිඩ් එක ඔය පේන්නේ. ඉතින් මේ හවස්වරු මාල් ලස්සනක් තියෙන්නේ. හැබැයි ගොඩක් දැක්කා මේ ප්ලාස්ටික් ඒවා එහෙම දාලා තියෙනවා. කුණු දාලා තියෙනවා මේ ඉතින් මේ පරිසරවල ආරක්ෂා කරගන්න. ගස් එක්ක මාල් ලස්සනක් තියෙන්නේ. අපි පොඩ්ඩක් ඇවිදින්න ආවා. ඉතින් මේකට අර මිස්ට් එකක් තහවුරන් තමයි මාරම ගතියෙන්නේ. ගයිස් අපේ ටෙන්ට් එක සෙටප් කරපු තැනට ආවා. ඉතින් දැන් අඳුර වැටලා තියෙන්නේ. ඉතින් මෙතන ඉඳා තේක බීලා ඉතින් මේ රැ ගත කරමු. ඉතින් මාල් ලස්සන වටපිටාව මේකට නම් පේන්නේ නැති වෙයි. එහා පැත්තත් මාල් ලස්සනයි. එහෙනම් රෑ කෑම හදන්නත් ඕනි. ලයිස් තේ රෙඩි වෙනකම දැන් ලයිට් පත්තු වෙගෙන යනවා. මේ කේක වැඩි වෙනවා. ගයිස් ඉතින් රෑ කෑම එක සූදානම්. අනිත් එක පෙන්වන්න බැරි වුණා මේ බැටරි බැස්ස ටෝච් එක. ඉතින් දැන් ඉතින් අපි රාත්‍රි ආහාරය රස විඳිමු. ජාත්‍යන්තර ආහාර තමයි නූ නිසා. එහෙනම් කාලෙන්නම්.